මම් මුලාවක්ූ ඔබ මම මේ සංසාරගමනේ කෙතරම්දුර පාතබමින් පැමිණෙන්න්නට ඇතිද. ඒ මංමුලා වූ ඔබත් මමත් ලොතුරා දහමෙහි රැකවරණය ලබා ගැනීම සඳහා පුුණ්‍යවන්තතිය වුණක්. එපමණක් නොවෙයි මේ දහම පරිශීරණය කරන්නට දහම අනුව ජීවිතය හැඩගසාගන්නට න් ඒ වාසනාවන්ත මිනිසත් ආත් භාාවේ ලද ඔබත් මමත් සූදානම අදත් දේශයේරන් පහන් ටැබ ප්‍රරන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනියෝස්සේ උතුම් සධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට අදත් ඒ පරමාර්තය මුදුන් පත් කරගෙන රූපවාහිනය වටා එක්රොක්කූ ලක්ෂ සංකයාත ප්‍රේක්ෂකඥාතයේ ඔබට උතුම් තෙරුවනේ අනන්තගුණ බලය සතක් ශාන්තියක් යහපතක්ම වේවායේ සුපුරුදු ප්‍රාර්ථනය මේ පින්වරදම් සහමන්ද පේසිට දයාබරෝබට ප්‍රාර්ථනා කරනවා. සදැවතුනේ මෙ ලෝකයෙහි අන්සත්වයින්ට වඩා මිනිසා තීක්ෂණ බුද්ධියකින් යුක්තයි. ඒ තිීක්ෂණ බුද්ධයකින් යුක්ත මිනිසා මෙ ලෝතුරු දහම අනුව සංසාරයේ බවගමන නිමා කිරීමට උත්සුකවිය යුතුයි. එසේ කටයුතු කරන ඔබට අදම උතුම් සද්ධර්ම දේශනාව සමීපකිරීම සඳහා මේ පින්බර ධර්මදේශනාවේ සද හැබර දායකත්වේ දරමින් රංගි ශ්‍රී ලංකා රපවාහිනී දම් සබහ මණ්ඩපේට පැමිණ තුන්තොට දැදිගම ලිපිනෙහි පදිංචි, HMM කුමාර්තුංග මහත්ම ඇතුළ පවුලෙ සේලු දෙනා. අද මේ උතුම් සද්ධර්ම දේශනාවහි. සදහැබර දායකත්වය ලබා ගනිමින් කටයුතු කරනවා. ඒ සියලු දෙනාමි උතුම් ධර්මදේශනාව උදෙස්සා සදහැබර දායකටවේ දරමින් ප්‍රාර්ථනය කරන්නට දෙනවා මීට වර්ෂ නමයකට පෙර මිය පරලවගිය කේපී බේබිනෝනා ආදරණය මෑණියන්ට පින් අනුමෝදන් කොට උතුම් නිවන්සුවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් එවාගේම මිට වර්ෂයකට පෙරමිය පරලවගිය එච්චෙන් ඩිංගිරි අපපු හාමී ආදරණය පියාණන් ඇතුළු මියගිය සියලු ඥාත හිතමි තරාධීන්ගේ ගුණසිහිකොට පින් අනුමෝදන් කෙරීම සඳහත්. දෙපර්ශවයේ සුජයවත්ව සිටින සියලු දෙනාට නිදුක් නීරෝගී සුවය චිරජීවනය අභිහිවෘධිය ප්‍රාර්ථනා කෙරීම සඳහත් රට වැසි සියලු දෙනාටත්. එවගේ උතුම් සද්ධර්ම දේශනාව දේශනා කොට වදාාරන අපේ ගෞරවනීය දේශකයාණන් වහන්සේට. ංගිරි ්‍ර ලංකාක මධ්‍යජාලෙහි සමස්ථකාරය මණඩලේ සියලු දෙනාට නිදුක්නීරෝගී චිරජීවනය අභිවෘධිය පාර්ථනා කිරීම කියන උදාර්තර පැතුමන් මුදුන් පත් කරගන්න අදමි උතුම් සධර්මදේශනාව ඔබට සමීපකිරීම සඳහා සැදැහැවතුනිමි උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරමින් කටයුතු කරනවා. දායකත්වලාබී H.M කුමාරතුන්ග හත්මා ප්‍රධාන පවුලේ සියලු දෙනා පතැන්. යහපත් පැතුම් සපල කර ගැනීම උදසාම මෙපින්ංකම හේතුවා සනාවේවා අදත් සුපපුරුදු පරිදි රංගිල් ශ්‍රී ලංකා රපවාහිනය වටා එක්කමින් බුදු බනස්ශ්‍රවණය කරන අපේල් ලක්ෂ සංඛ්‍යයාත සහෘ්ධ ප්‍රේක්ෂක හිතයිචී ඔබත් පතන පැතුමන් සපලවීවා යන අදහසින් සදැහැවතුනි දැන් උතුම් සද්ධර්මදේශන අවශ්‍රවනය සඳහා අපි සූදානම් විමෝ. අද උතුම් ධර්ම දශන දේශනාකිරීම සඳහා අපේ ගෞරවනිී ආරාධනයෙන් පින් බරබෝදම් සබහමන්ද පේට වැඩම කොටවදාරන්නට ඒදනේ සියම් මහනිකායේ රංගිරි දඹුලු රජමහාවිහාර පාර්ශවයහි අනුනායක අතිපූජ්ජ ආචාර්වය ධානියගම ආනන්ද නායක ස්වාමීන්ද්‍ර යාණන් වහන්සේ. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පින් බරදම් සබහමන්්ඩ පේට පිළිගැනීම සඳහත් එඒවගේම චරා ගත සම්ප්‍රදායනු කූලව දැහැත් පිළිගන්නව ආරාධනය කිරීමටත්. දම් සභමන්ඩ පේ ස්ථාපිත සබුදු ප්‍රතිමා වහන්සේ උදෙසා. කුසුම් පූජාව සඳහාත් මයිතාමත් ගෞරවයෙන් අරාධනය කරනවා, අදම ියඋතුම් සද්ධර්මදේශනාවේ සද හැබුරදායකත්වේ දරමින් පින් බරදම් සබහමණ්ඩ පේට පැමිණි HMM කුමාරතුන් ගමහත්මා සහගේේ ඒ ආයරත්න මහත්මා ප්‍රධාන පවුලේ සියලු දෙනාට අපිත් මේ උතුම් පින්කම සඳහා. සාතුනාතලපාතමින් සම්හාතම්වමෝ. සදැවතු එසේ නම් අපේ ගෞරවනය ස්වාමීන් වහන්සේ උදෙසා අපි මේ මොහොතේදී දහැත් පිළිගන්න වාරාධනය කරන්න තයදුන අපකිරෙමහත් අනුකම්පාවෙන් ව උතුම් සධර්මදේශනාව පවත්වන හැටියට අපි සදධර්ම දේශන ශ්‍රවණයටටමත්තෙන් සිල්ලතුන් බෞවට පත්තමු සිල්ලතුන් බෞට පත්වීම ද සපි සියල දෙෙන සධකාරයක් පවත්තුමින් නමස්කාරයගේ අවස්රයි ස්වාමීන් වහන්සේ. නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමුෝතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවතු අරහතුෝ සම්මා සම්බුද්දස්සේ. Buhang sarrenang gacahamami Budang sarrenang gaca mi Nyaang sarrenang gaca hamamiang sarenang gaca mi sanggang sarrenang gacaami sanggang sarrenang gacaami dutiang pi budhang sarrenang gacaami dutiangpi buddang sarrenang gacaami dutiang dhaang sareang gacaha Dutiangmpi dambang saenang gaca mi Duti hamphi sanghang sarreang gacaha Dutiangphi sanggang saenang gaca Tati ammpi buddang sarenang gacaha Tayampi buddang saenang gaca Ta amphi dhaang sareang gacaha තොතියම්පි දම්මන් සරණංගච්චාමි තතියම්පි සංගන් සරණං ගච්චහාමි තොතියම්පි සංගන් සරණං ගච්චාමි පානතිපාතා වේරමනී සිකහාපදන් සමාධයාමී පානාතිපාතා වේරමනී සික්කාපදන් සමාධයාමි අදින්නාදාන වේරමනී සික්හපදන් සම සමාධයාමි අදින්නදානාවරමනී සික්කාපදන් සමාධයාමි ආමේෂ මෙච්චාචාරාවරමනී සිකහාපදන් සමාධයාමි කාමේසුක්මිච්චාචාරාවරමනී සික්කාපදන් සමාධයාමින් උසාවාදාවරමනී සික්හපදන් සමාධයාමි උසාවාදාවරමනි සික්කාපදං සමාධයා සුරාමේරය මජ්‍ය පමාදටාන වේර මනී සිකාපදන් සමාධයාමී සුරාමේර මජ පමා දටාන වරමනී සික්කාපදන් සමාධයාමී සදුු ස සමන්තා චක්හවාලේ සු අ ්‍රාගච්චන්තු දේවතා ශද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මත් සවන කාලු අයං බදන්තා දම්මත් සවන කාලු අයන්බධන්තා දම්මශාවනෙ කාලු අයන් බදන්තුස නමුතශශය භගවතු අරහතු සම්මා සම්බුද්ධත්සේ නමුතශස්්‍යේ භගවතු අරහතු සම්මා චම්බුද්ධක්ශය නමුතශස්සේ භගවතු අරහතු. සම්මා සම්බුද්ධස ශරිතා නිසිනේ හිතානි සෝමනශාති භවන්ති ජන්තුනෝ තේසාාතසිතා සුකේසිනෝ තේචේජාති ජරූපගාති නරා. සැදවන්ත ගුණකාමී සත්පුරු සේණි පින්වන්තෝබ මේ අවත්තාවේ සූදානන් වන්නේ අප භාග්‍යවත් බුදුපාණන් වහන්සේ ස්වර්ගමෝ සම්පත්තිය සොයා යනාපට ඒ මොක්මග පෙන්වාදී වදාළ උතුම් දහම්පාටයක අන්තර්ගත කරුණු විවරණාත්මකව දැනගනිමින් තමන්ගේ ධර්මාවබෝධය පුළුල් කරගැනීම සඳහා අවකාසයක් ලබාගැනීම මේ ධාර්මික පිරිසිුදු අවකාසය අපි ධර්ම ශ්‍රවන මේ පින්කම් අවස්ථාවක් හැටියටයි සලකන්නේ. ධර්මයේ යනවච්චනයෙන්ම ප්‍රකාශවෙන්නේ බුදුන් වදාළ දේශනාව කියන කරුණයි. තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරුණක් අපි පින්කමකසරූ පේනුත් අවබෝධ මාත්‍රෙනුත් ශ්‍රවනය කරන්නේ එම උතුම් කාර්ය පිරිසිදුව සිදු කරන්නේ ඒතුළින් ලැබෙන නිරාමිස සුවය පිළිබඳව අපට කිසියම් අවබෝධයක් පූරුවගාමීව පවතින නිසායි ඒ අවබෝධය පොදු ලක්ෂණය තමයි වැටහීම තමයි ධර්මස්්‍රවනය කළ හමාපිට ධර්මාවබෝධය ලබා නිවන් පසක් කර ගැනීමට හැකි කියන කාරණය නිවන අවබෝධ කර ගැනීම සඳහා අපි සත්‍යය දැනගන්නට ඕනේ. ඒ සත්‍ය හරිාකාරව දේශනා කරන්න පෙන්වල දෙන්නේ. අපේ ජීවිතයට සමීපව පවතින මේ ලොවතුරා සම්බුද්ධ දේශනාවන් තුළින්ම පමණයි. විනත් කිසිදු දේශනයක ලෝකයේ කවර්ර වෙනත් ධර්ශනිික පසුතලයන් තිබනත් ආගමික මූලාස්ර තිබනත් එ කිසිදු ලෝක ආගමික සංස්කෘතික මූලස්්‍රයක නිවන පිළිබඳව කතා කරන්නේ නෑ සත්්‍යයකුට නිමාවක් පැවතිනවා කියන කරුණ බවගාමී නොවී නතරවිය හැකි කියන කරුණ. අප වෙත හඳුන්වාලදුන්නේ බුදුරජාණන් වහන්සේ. අපි මොන තරන්දෙන් ඉදිරියට ගියත් යම් අවධියක අපට හිතෙනවා. මරණින් මතු අපිට කුමක්ද වෙන්නේ කියන කාරණය. මේ මරණින් මතු සිදුවෙන කරුණ අලලා තමයි විවිධ දර්ශන එවගේ මේ ධර්ශනිකයන් ලෝකේට පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ ඒ පහළවුණු ආගමික නායකයන් අතර සවවිසේසයි. වහන්සේගේ අවබෝධය තමන් විසින්ම සිදුකරගත්ත දෙයක්. ඒ අපි හඳුන් වන්නේ ස්වයන් භභු්ඥානය කියලා. අනෙකුත් ආගම් මූලස්සරවල පවතින්නේ කවුරුන් හෝ පිටස්තර කෙනෙක් හඳුන්වාදුන් දෙයක් දේවවාක්‍යයක් හැටියට කත්තුුවරයා අප හැදිලිව ඒවා සුභවාදී මත අදහස් පවතින වනමුත් එහි නිර්මාතරෝරයා කත්තුරවරයා අප හැදිලි. බුදුරජාණන් වහන්සේ යනු ඉතා පැහැදිලිවම මේ ලෝකයේ පහලවුණු නරපතියුවලකගේ දරුවේ. ජම්බුද්වේපගතව උප්පත්තිය ලැබු රාජකීය පවුලක පෙන්වන්ත දරුවේ. එ සෙද්ධාර්ථ කුමරු තමයි මෙ සත්‍යය අවබුහෝධ කරගෙන සසර පුර කළ ප්‍රාර්ථනාවක මල් පලගැනීම ීමක් හැටියට සම්බුද්ධත්තයට පත්වේමෙන් අනතුරුව මෙ අයියාානික දහම දේශනා කළේ. එනිසා බුදුන් වදාළ දහම් කාරණා සියල්ලකගම තියෙන්න්නේ. අපි සංසාරයෙන් මිදීම පිණිස ලෝකයේ පවතින ඉතාමත් මඩරම් සැනසීම පිණිස. යොමු කරන පිළිවෙතයි පින්නතුනිි. මම අද මේ ධර්ම මාතෘකාව තුළින්. සුපින්වන්ත ඔබට විශේෂකාරණා කීපයක් අවධාරණයට පොළුල්ුව දක්වනව පෙන්වනෝ. ඒ කරුණු දෙකක් ඔබට සාක්ෂාත් කර ගත හැකි. එකක් තමයි ඔබේ අවබෝධය පුළුල්වේම. දෙවැනි කරුණ තමයි ඔබේ හිතේ උපදින ප්‍රසන්නතාවේ පද නම් කරගෙන යවබෝධය පදනම් කරගෙන ඇතිවෙන චිත්ත විපර්යාශය ශ්‍රද්ධාවෙන් ප්‍රග්ඥාවෙන් පිරිපුන් චිත්ත ශක්තිය මුදාහරිමින් තමන්ගි ඥාතිවර්ගයා භවගාමී සත්වයන් සූපත්කිරීමට හැකිවීම. මෙන කරුණු දෙකම ඉටුකරගැනීමට නම් ඔබ මේ සම්බුද්ධ දේසනාවට මැනවින් අබධානය යොමු කරන්නට අවශ්‍යයි. මේ බුද්ධ භාසිතයෙන් ප්‍රකාසිත කරුණ පෙන්වන්ත ඔබ වටහාගන්න ටෝනි. වැටහෙන සරූපේනුයි අපිත් මේ කරුණු ඉදිරිපත් කරන්නේ. නොවැට එෙන ආකාරයෙන් අඳුරේ තවදුරටත් යාමට සිදු නොවන ලෙසින් අපි බුදුබන එකෙන් එක පදයෙන් පදය නිවැරදිවත් තේරුම්ගමු පින්ඩතුනි. නිරත්තක වච්චන දහස්ගණනක් අපේ මතකේ තුළ තියෙනවට වඩා. නිර්වාණ රසයේ ගෙන දෙන සත්ති කුමක් දැයි පවසන. බුදුවදනක් මතක තබා ගැනීම ප්‍රමාණවත් ප්‍රයෝජනවත් ඒ අනුව මේ මාත්තුෘකා ගත පාටෙන් ශරිතානි සිනේ හිතානිී සෝමනස්සාති භවන්ති ජන්තුනෝ තේසාත්්‍රවිතා සුකේසිනෝ තේවේ ජාති ජරූපගා නරාති ඉනතුනිේ ගාථ දහම්පාටය තුළින් ප්‍රකාස කරන්නේ අපි සසරගත පුද්ගලයන් හැටියට අපි රචිකත්වය එවගේ ඒ රචිකත්වයේ මත සිදුවන දෙය කුමක්ද කියන කාරණය හඳුන්න ලදීම. මිදීමට පෙර පවතින තැන පිළිබඳව දැනගෙන නොලි. අපි ඇයි මිදන්නතුව තවමත් රැඳිලන්නේ.ඒ රැඳීමට හේතුව කුමක්ද. මෙනෙමි කාරණය අවබෝධ කරගත්තහම ඔබට ඔබ පිළිබඳ යම් තුළනයක් කරලා. ඔබ රැඳනවද තවදුරටත් නැතිනම් මිදෙනවද කියල වටහාගන්න නිශ්චය කරගන්න පුළුවන්. සසරෙන් මිදීම හෝ රැඳීම තේරණයවෙන්නේ. තමාගේ අභිලාසේ මතයි. තමන්ගේ ප්‍රාර්ථනාව මතයි. තමන්ට අවශ්‍ය නැත්තන් මිදන්න ඒ තැනැත්තාට පුළුවන් රැදිලයින්ඩ. යම් කිසි කෙනෙකුට ඒ රැඳීම දුකයි කියල වැටහෙනවා නම් ඒ දුකෙන් මිදීයාමේ අවශ්‍යතාවයත් පවතිනවනන් ඒටද අවස්ථාව තිබෙනෝ. එනිසා අපි භවයේ. රැඳෙනවාද මිදනවාද. රැඳෙන්න්නේ කුමක් නිසාදමින මේ කරුණ තමයි ඔබට මම ධර්මදේශනාවෙන් අවධාරණය කරන්නේ පුළුල්ලුව පැහැදිලි කරල දෙන්නේ. පිනුතුනිමිකරුණ දෙසන්නට බුදු හාමුදුරුවන්ට පාදක එක් ඓතිහාසික සිද්ධියකුත් තිබෙනවා. අප බුදුරජාණන් වහන්සේ දෙවරමයි වැඩ සිටියදී එක් දිනක් කරුනැල්ලේ පණඩපාති වඩිනුකුට ජරාගොඩක ජරාව තවරගෙන ඒ ජරාව මත ක්‍රීතියෙන් දඟලමින් විනෝදවන ඌරු පැටියෙක් දකිනෝ. ඌරු කුලේ උපන්න ඌරු පැටියෙක් දකිනෝ. මේ ඌර දෙන අර කැලි කසල ගොඩේ ජරා ගොඩේ ඉතාම සතුටින් කෙලිදලෙන් තමයි රගමින් දගලමින් සිටින්නේ බුදුරජාණයන් වහන්සේ මේක දැක්කහම සෙනහ පහළ කරනු සාමාන්‍යෙන් බුදුවරු සෙනහ පහළ කරන්න නෑ සුවිශේෂ කරුණක් නොවැතිව මේ තුල කිසියම් විශේෂත්වයක් තිබෙන බව හඳුන ගත්ත අනදතෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් පසුව පිණඩපාතෙන් අනතුරුව විමසනවා. සාමීණ කැලිකසල ගොඩක තැවරී සිටිය ඒ ඌරු දෙන දැකලා. ඔබ වහන්සේ සිනාහපහල කලා කුමක් දහේතුව. බුදුරජාණන් වහන්සේ ඉතිහාසය කියනවා. මීට බුද්ධාන්තරයකට කලින් එකන අප ගෞතමතතාගතයන් වහන්සේ පහළවෙන්න පෙර සිටිය බුදු හාමුදුරුවන්ගේ කාලෙ. කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලේ මේ සතා බුදුරජාණන් වහන්සේ වැඩි සිටිය විහාරී සමීපයේ ජීවත්තුුණු කෑම බහුල නිසා පන්සල් බිවට්ට ගොදුරු ස්‍රයාගෙන නවා. එක් දවසක් බෞන්වඩන ස්වාමීන් වහන්සේ කනේ විදර්ශනාවට අදාළ ගාථපාටයන් මිහිරි ලෙස සජ්්‍යායනය කරන කියවනව පාඩන් කරනු. ගොදුරු සවයාආමේ සතා ඊට අවධානය යොමු කරනු බණ තේරෙන්න්නේනෑ නමුත් ඒ මෙහිරි ස්වරයට අවධානයමු කරන. මෙ ප්‍රසන්නතාවයක් සමග සිටියදීම මෙ සතා මැරෙනෝ. මරණීට පත්වෙලා ඒ කෙත්ත ප්‍රසන්නතාවේ පද නම් කරගෙන දෙව්‍යමය සවරූපයකෙන් උපත්ති කරනවා. දෙව්‍යත්තයට පත්වෙනෝ කිකිලි දෙවියක් කෙනවා. දෙවසම්පත් කාලයක් ගවිදලා අය මනුත්තලය උපදිනවා මෙ බුද්ධ අන්තරය තුළ මාරුවෙන් මාරුවට තමන් කරන කියන දේවල්වලට අනුරූපව විවිධ තැන්වල උපත්ති කරනවා. මනුස්්‍යතාලයේ දෙවවවිමානි. සතරාපායට අදාළ තැන්වල. නොයික් නොයික් කාකාරයේ උප්පත් ස්ථාන මේ සත්‍ය අලබනෝ. ඒ ලබල අප බදුහාමුදුරුවන්ගේ දවස්සෑ මේ ඊරි පැටියෙක් වෙලා උන්වහන්සේට මුණගැහනෝ. බුද්ධාන්තරයක් මුළුල්ලේම. මිදීමක් රැත්තිව අනේකවිද දුග්ග හැට සහිත සසවරු උපත්ති ලබනු. ඒ උපපත්තියත් එක තැනක නෙමේ නොයි කාකාරි තානවල. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තැන හිටියේ කිකිලි දෙනා. ඒ වියෝවෙන් පසුව දෙවගන ඉන් චුතව මනුස්සේ එ අනතුරුව තව තැනකූපතක් මෙවිදිහට ගමන් කරමින් බුද්ධාන්තරයක් ඇවෑමෙන් මේ දවස වෙනකුට ඇය නැවත ඊරි දෙනක් වෙලා ඉපදිලා. මේ කරුණ තමයි භාගිබතුන් වහන්සි වදාරන්න. පිනතුනි මෙතන ආදර්ශයන් හරාසියක් අපිට ගන්න පුළුවන් ධාර්ශනිකව. අපි ආදර්ශයන් ගැනීමට පෙර මෙ සිද්ධියට පාදකව බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මකාරණය දැන් විමසුමට ලක්කරගෙනමු බලමු. සරිතාන සිනේහිතානි සෝමනස් සාති භවන්ති ජන්තුනු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්වයා තෘෂ්ණාවට වසඟ වෙලා රූපාදි අරමුණුුවල තමන්ගේ මනස විසුරුවා හරිනෝ. එ රූපාදි අරමුණු වල විසිුරුණු මනස නිසා ඒ අරමුණු රස වින්දනය කරනවා ප්‍රසන්නාකාරයට සෝමනස්ස සහගතව. ඒ තුළින් නොයෙක් ආසාාවන්වලට නිරායාසයෙන්ම ඒ සත්වයා ඇදිල යනෝ. ඒ ආසාවන් පසු පස තෘෂ්ණාවෙන් ලොහු බඳන නිසා නොයික් තැන්වල ජාති ජරා ව්‍යාදිී මරණ කියන මෙ සතරබියට ගොදුරු වෙමින් අනේකවිදව ගමන් කරනවා කියල. පෙන්නතුනි මේ සංසාර බිය කියල කියන්නේ ජාති ජරා ව්‍යාදිී මරණ කියන සිව්බියට ඉපදමේබිය ජරාතත්වේයට පත්තේමේ බිය ්‍යාධිවිය සහමරණ බිය මේ සතර බිය පුද්ජලයාට එන්නේ උපතත් සමගයි ඉපදෙන නිසා යම් තැනක උපපත්තියක් සිදු වෙන්නේ උපතක් තීරණය කෙරෙන්නේ ඒ පුද්ජලයාගේ අභිමතය අනුව කැමැත්තානු එ කැමැත්ත තමයි අපි තෘෂ්ණාව කියලකයන් කිසියම් දෙයක් කෙරෙහි අපේ මනසේ අභිමතයක් කැමැත්තක් රචිකත්වයක් ඇලීමක් තිබෙනු ඒ ඇලීම ඉටුකර ගැනීමට අපි පෙළබෙනෝ අනි ඉටුකර ගැනීමට ඉටුකරදීම සඳහා ආශාව ටුකරදීම සඳහා ඒකට ගැලපෙනකාරය උප්පත්තියක් කපී ලබා ගන්නව ස්ොයාගන්න. දැන් භාගිවතුන් වහන්සේ දේශනා කරයකුමක්ද සනේ හිතානේ බොහොම සෙනහසෙන් ලෙංගතුව ආසාාවෙන් ප්‍රියසීලීත්තයෙන් ප්‍රියමනාපව සෝමනස්සාති සතුටින් උත්තේජනයට ලක්වෙලා ආකංශනීයාකාරයට මේ සංසාරගත සත්්‍යයා පින්නොත්තුනි සහිතානි මේ කලෙස් ධර්මයන් වර්ධනය කරගන්න. මොනවටද අපේ හිත ඇදිලයන් අපේ හිත කැමති මොනවද අපි කැමති භාගිවතුන් වහන්සේ දේශනා කරනවා රෝප ආදී අරමුණුවලට කැම එතුට මනස රූපාදි අරමුණු කියනකට අරමුණු පහක්තියෙනවා අපි ඒවට කියනවා පංචකාම සම්පත් කියලා රූප සබ්ද ගන්ධ රස ස්පර්ශය මෙනම සම්පත් මෙම අපිත සම්පත්. හැබැයි ධර්මානුකූලෝ බලන්නකොට එක සම්පත් නෙමේ විපත්. ලාමක මනසිෙන් බලන කෙනාට සැපා. ධර්මාණුකූලෝ බලන්න කෙනාට එක විපතා අනතුරා. අපි ලාමක ඔබන්නකොට එක සැපතක් එන්න කෝමද. අපි ලෞකික පුද්ගලයන් හැටියට මෙ ලෞකිකත්වේ කියන්නෙත් අපි පින්නුතුන්දන්නුව මෙ පංචකාම සම්පත් විඳින්නට කැමැත්තෙන් වාසය කරන අයට තමයි ලෞකිකත්වේ වෙසෙනය කලා කියයන්. ඒවා අපි බොම සරලව ලගු කොට සලකනොඕොනමුත් මෙ පසිදුරන් පිනවීමට ඇසකණ නාාසින්ද්‍රියන් පිනවීමට ඒ අවශ්‍ය කරන දේවල් රසමිදමින් සිටින්න ඇති අසීමිත ආසාවෙන් පෙලෙන අයහඳුන්වන නම තමයි මෙ ලෞකික ප්‍රතජ්ජන පුද්ගලයන් කියල කියන්. ලෞකිකත්වය ඉක්මවාගිය මගඵලලාබීන්ට ඒවා නීරසදේවල් තාවකාලික දේවල් හැටියට පෙනෙනු. දැන් අපිත් දන්නෝ අපි නොදන්නවානෙ නොදැනෙනවානෙමේ. අපේ ජේවිතේ අපි රස්සවිඳින විවිධ දේවල් තියෙනවා. මේ ඉන්ද්‍රයන් පිනවීම තමයි එකමදය ඔබබට කිසිවක් සිදුවෙන්නේ නෑ මෙලෝකේ කවරාකාරි සම්පත්තියක් තිබුණත් පිනොතුනිි එ සියලුම සම්පත් හසු වෙනවා මේ ඉන්ද්‍රිය පහෙන් යමක් එකක් හෝ කපයක් හෝ පිනවීම පදනම් කරගෙන. මේ ඉඳුරන් පිනවීමට හසු නොවන කිසිවක් මේලෝකේ අපිට අල්ලගන්න බෑ එක තමයි ස්භාවේ එක තමයි ධර්මතාවේ මේ ආසාාව මේ ඉදුරන් පිනවීමේ කැමැත්ත එ ගජු බව තියෙන සාපී විවිධ වූ දේවල් වල ජෙදෙනු විවිධරහැකියාවන් කරනු විවිධ කර්මාන්ත කරනු විවිධ ප්‍රත්තින් වලනයුක්ත වෙනවා එවගේම සොර සතුරු මැරකම් ආදී දේවල් පවා කරන්නේ. ඒවගේම ධාර්මිකා අධාර්මිකයයි සඳහන් කරන දේ කරන්නේ. ප අකුසල් දක්ස පින් කරන්නේ මේ හැම්ම දේකම අබිලාසය මූලිකාබිලාසේ තමයි තමන්ගේ සුක විහරණේ. මේ ඉන්ද්‍රියන් පිනවා තබා ගැනීම. මේවට අපි නැවත නැවත ඒදේ බලාපොරොත්තුව වෙන. නැ නැවත බලාපොරොත්තුවෙන තමයි බුදුහාමුතුරු දේශනා කරන්න තෘෂ්ණාව මෙ තෘෂ්ණාවට වසඟ වුණු කෙනා තෘෂ්ණාවට බසඟ වූ කෙනා ඒදී ලබාගැනීම සඳහා නොයික් කාකාරය උපක්‍රම කරනු. එතුළයාගේ සිීත එකනකට එකනකට සාර්තිතාන හැසිරෙනවා ගමන් කරනවා කියජනවා ඒ තැනෙක රැඳල්ල තියෙන්න්නේි නෑ. විවිධ දේවල් පසු පස ලූබඳිනු. විබධදී සොයා යනම්. එබගේ ඒ ඒ තැන්වලේ මොහොතේ රැඳිලා ඉන් අස්වාදය ලබනු. ඒ අහස්වාදයේ තාව කාලිකයි. නැවත වතාවක් තමන්ට ඕඩි කිය හිතෙනවා. එතු නැවතත් ඒක රස්වවිඳිනෝ සැහීමකට පත්වෙෙන්නේ නෑ. එක තමයි අපේ ස්භාවය. මේ ස්භාවේ අස්වාභාවිකයි. ඒක කෘතිීමයි. අපිඒ සාමාන්‍යයයි කිව්වට එක සාමාන්‍ය නෑ අසාමාන්‍ය දෙයක්. හේතු අපි දන්නවාඒක තාවකාලික රසවිඳීමක් කියලා. නමුත් එක නැවත නැවත රසවිදිනෝ. අලුතෙන් අත්විදිිනෝ අපි රූපදක්කිෙනවා රූප වෙනස්සෙනවා. රූප දිරායාමට දුර්වර්ණවීමට වෙනස්සේමට ලක්වෙනවා. රූපය කියනකොට මේ ඇදි සිතුුවම් වගේම සජීවී සත්වයා පුද්ගලයාත් ඒ ප්‍රතිබිම්බය රූපය හැටියට තමයි මේ ඇහැට ගැටන එක රූපය ඇටියට සලකන්න. ඒක ඇදි සිතුවමක් ද සජීවී පුද්ජලචරිතයක් ද සත්ව භෞතික දෙවස්තුවදද කියන එක වෙනමම. නමුත් පොදුවේ ඇසට පෙන නහසු වෙන දෙයක් තියෙනවා නම් ඒසියල්ලම රූප. එම රූප ධර්මයන්ගේ ධර්මානුකූල ස්භාවයේ තමයි වෙනස්වේමට ලක්වේම. ඒක තමයි අපි කියන්නේ ජරාව කියලා. එවගේ මේ ජරාවට වෙනස්සේමට දුරුවලත්වේයට පත්වෙනකොට අපහසුතා දැයිනෝ. රිදිී පීඩාවන් දුස්කරතා ඒ සිරුරට දැනෙනෝ. ඒක තමයි්‍ය. නොයි කාකාරයට බැරෑරුම් ආකාරයෙන් සාමාන්‍ය විදියට අපිට පීඩාවන් පැමිණින්න පුළුවන්. කෙසේ හෝ එක ව්‍යාධයක් දුකක්. අවසා ඒට පවතින්නම බැරිවෙනකොට විනාස වෙනෝ. මරණ ධර්මතාවේ කිය ඒකයි. මේ චක්්‍රය පින්වතෙන උපදින සැමතැනකම එක කාරයි. මිනිස්සරූපේද්දියක විදිියකට හැබැයි ඒ පුද්ගල චරිතම ඒ ආත්මයමයි. එයාත්ම මේ පෙන්නුම්කර පුසවරූපයේ තමයි විනාස වෙන්නේ. දැන් මේ මිනිසෙක් තිරිසනෙක් බවට පත්වනේ. කිකිලිය දෙවගනක් බවට පත් කළේ. ආපහු දිව්‍යාත්මයෙන් මිදිලා මනු තලීටාව. ඒ මිනිසා කෙසේ හෝ රවුමක් ගිහින් අප බුදුන් කාල ඊර්යක් බවට පත්තුනේ ඔහොමොදමු කද්ද බලපෑමුණ. එයා හිතපුවා කාරය.ඒ ජීවත්තෙච්චයා කාලය තුළ ඒ ඉන්ද්‍රියන්ට වසීභාවයට පත්තච්‍යාකාරය තමයි හේතුව. මේ ශරීරයේ ඇස කණනා සාධීන්ද්‍රියන්. ජම්කිසි වස්තුවකට යොමු කළ ආකාරයක් තියෙනවාද ඒ යොමු කළ ආකාරයට අනුරූපව ගොඩනැගුණු ප්‍රතිචාරය තමයි පෙන්නුතුනි ඒ විවිධ උප්පත්ති ස්වරූපපිට ලැබිලතියෙන්. ඒ කයි කියන්නේ කර්මදායාදය කියලා. තමන්ගේ භාවිතය තමයි තමන්ට ඊළඟ ප්‍රතිචාරය හැටියට මේ ජීවිතයේ තුළපින්නුතුනිි අදදකීම් බවට පත් කරල දෙන්නේ. ඉතුරි පුද්ජලයායට පුළුවන්කම තිබෙනවා උබට අපට පුළුවන්කමතිබෙනවා. මේ ජීවිතය සතර අපායි තැනකට යොමු කරගන්්ඩත්. එම නැත්තන් කාමලෝකයේ සුගතිභූමි හතෙන් එකකට යොමුවෙන්ඩත්. දිව්‍යලෝකහාය හා මනුස්සලෝකයේ කියනත්තාන සුගතිබූමි. මේ යහපත්තානයකට යොමුවීමට හෝ සතරා අපායේ දුර්ගතිත්තානයකට යොමුවීමට හෝ පෙළඹවීම කරන්නේ අපේ මනුස්ස යම් තැනක හටගෙන පවති නො දැන් අපි හටගෙන අද ඉන්නේ මනුස්සසරූපයෙන්. එතුට අපි සිරුරය තියනාර ඉන්ද්‍රියන් පහ මිනිස් ඇස් මිස් සෑසප මිනිස් දෙසවන් මිනිස් නාස්පොඩ මිනිස් දිවක් මිනිස් රුරා. එතුොට මනුස්සාකල්පයෙන් තමයි අපි මිනිස්සභවාවෙන් තමයි අපි බාහිරවතියෙන වස්තුූන් ස්පර්ශ කරන්නේ ලබාගන්න. එතුේ ඒවත් තේරුන්ගත්තා ආකාරය. ඒවට අපි බැඳිච්චා ආකාරය බලයක් හැටියට අපි හදවතු තුළ ගොඩනැගෙනවා ශක්තියක් ගොඩනගෙනවා. ඒ ශක්තිය ප්‍රසන්න නම් නැවතවතාවක් අපිට මෙ සුගතියයේම තැනක් රැඳෙන්න්න පොළවා. හැබේ ඒ අපේ ශක්තිය දුර්ුවලනම්. එවගේම කිලුටු නම් ඒ රැස්කරගත්ත දය. ඒ කිලුටුදේහි ප්‍රතිචාරයට කිලුටු තැනකට තමයි ඇදිලෑන්. කිල්ලුටු තැනකට ඇදිලෑන්. මෙතන තියෙන දුක්බර බව තමයි පෙන්නතුුණී. අපි මේ ධර්මයේ නෑත්වෙලා ඉන්නවන. මේ ධර්මයට අනුව නොසිත්තනවනම්. තැනත්තා මම මේ සඳහන්කළ දුක්බර සසර පිළිබඳ වැහැඟීමෙන් දුරස්සෙලායනෝ. හි තැනැත්තා හිතන්නේ මෙ ධර්මයෙන් බැහැරව හිතන කෙනා හිතන්නේ. ජීවිතයේ කියල කියන්නේ. සුන්දරත්තයෙන් ප්‍රබෝධයෙන් සතුටින් විින්දනය කිරීීම පමණයි කියලා. රස විඳීමට සුව විදීමට තිබෙන තැනක් හැටියට තමයි හිතන්නේ.ඒ තැනැත්තාගේ ආකල්පේ තමයි. තමන්ගේ ජීවිතයේ කෙලි මඩලක් කියයලා. විනෝදී සඳහා පවතින තැනක්තේලා. අපි කෙලි මඩලක රඟමඩලක රඟලුවෝ ඒ දර්ශන ඉදිරිපත් කරන්නේ පෙන්නවතුුණ ශත්‍යනෙමේ ගොඩනගාගත්ත වෙනත් උපකල්පනය කළ කිසියම් පරිකල්පනයක්. යම් කිසි සිද්ධිය පාදක කරගත්ත දෙයක්. ඒක සත්‍ය නොවේ කිසියම් සත්‍ය පසුබිමක් තේමාාවෙන්ඩ පුළුවන්. නමුත් කතාව ගෙතෙන්නේ සත්‍ය වටා නෙවේ කෘතිීමව. අපි අපේ ජීවිතය මේ මනස කෘතීමාකාරයෙන් තමයි හසුරුවන්නේ. මොකද මේ ඇසෙන් දකින්නේ යථාර්ථය නෙවෙේ මුලාවත් එෙක්ක තිබුණු රසංගුලක්. දෙසවනයෙන් ඇහෙන්නේ පින්නතුනි නිවැරදිම හොදමදේ නෙවේ එතනන්න අප්‍යාසන්නේ තමන්ගේ මනුස වසී භාවයට පත්කරන රසවන්ත දෙයක්. මේ සිරුරට වෙනස් ස්රූපයෙන් දැනෙන විවිධදේවල් ඒ සිරුර ස්පාර්ශ කරගන්නේ බොමආස්වාදේන. ්‍රබෝධමත්තා කාරිට ඒ තැනත්තාට ඒ තමන් අපේක්ෂා කරන කැමතිදය දැන් බුක්තිමිදමින්ගින්නවා ඔබින් ඒක ගිලිහිලා යනවා ඔබ ඊළඟට තියන කර්ක සවත්ථාවට සූදාන නෑමූුණ දෙෙන්ද. එනිසාපි චිත්තාාවේගයන් භාවිතා කරනවා අද කාලෙ වුනත් ඒ ධර්මතාවිිත්තාම තදින් දෑනවා ද අපට හු පුෘරදුවෙච්ච ජීවන සවරූපයක් තිබුණ. අපි නිදැල්ලේ නිදහසේ ගමන් කළ පියාසර කළ පක්ෂිවරූපෙන් මේ ආකාසෙ පුරා අපේ මනුස්ස නිදහසේ ගමන් කරා. යම්යම් අවත්තාවල සීමාවන් පාලනයන් ඒ නිදහස් ගමනටය දෙනු. එතුට අපිට නිදහසේ පියාසර කරන්න තිබුණු අවකාසිට වැටුණු තහන්කිි නිසා මාන්සික උත්තේජනයක් ඇති වෙලා. චිත්තා වේගයක් බවට පත්වෙලා විනාසයන් කරනෝ පවතින්නේ විනාසයකඒ විනාසේ සිටියද තවතවත් විනාසයන් කරයි පුද්ගලයානවා. මොකක්ද ඒ පුද්ගලයා විනාසේ දකින්නේ යුක්තිය හැටියට. විනාසය තුනින් සත්‍ය දැකය හැකිී කියැයිතනවා. ගැටුම තුළින් නිදහස්ස ලැබෙනව කියෙහිතෙනෝ. මේක පින්න්නොතෙෙන මිත්‍යාකල්පතියෙන දුර්ුවල මානසික ස්වභාවයක්. එ එසේ වෙනවානම් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ දම පද පාලී තියන ඔබ හාලහුන්තට පුරුදුගාතා පාටයක් නහි වේරේන වේරානිි කියන ගාතාව. අපි සිතේතියෙන චිත්තා වේගයන්. එක් මොහොතක තමන්ගේ ඇසටහෝ කණටහෝ සිරුරටහෝ මනසටහෝ දිවටහෝ ලැබික්්්‍ය පෝෂණය රසවන්තකම අහිමි වීම නිසා ඇතිවුණු මානසික ආවේගයන්. ඒක තමයි වේරවයිරේබවට පත්වයන කෝපයක් බවට පත්වෙනවා.ඒ කෝපයෙන් දැවින් නිස්සරලාම කවුද කොහෙද. අපි චිත්තාවේගේ අපි ප්‍රකාශ කරන්නේ කාටද. ඔබට හිතෙන්න්න පුළුවන් පිටස්තරයකුට කියලා. නෑ එ පිටත්තර තැනැත්තාට පිනුත්ති නිදිරිපත් කරන්න දෙවනුව. එම තැනැත්ත තමන්ගේ මනසව තුළ තමයි පළමීන් මේක වර්ධනය කරගන්න. මනසු තුළ මහා පෙරලික් කරනෝ. මහා සැලසුමක් කරනෝ. සිතුවිලි අප විතර කරගන්නෝ. පාප සිතුවිලිවලින් කිිලුටු කරගන්න. මේ වටිනා මනුෂ්‍යා කල්ප කුල්රු සත්වාකල්ප බවට පත් කරගන්නු. එම නැත්තන් මිනිසෙකුට කවදාකවත් බෑපින්න තුනි මිනිස් මනසෙන් තව කෙනෙකුට විපතක් කරන්න. කෙසිම සත්්‍යයකුට හානියක් කරන්න පුළුවන්කමක් නෑ. ඒදේ සිදුවෙන්නේ බුදුහාමුදුරු දේශනා කළා තමන්ගේ අභිමතය ඉටු කරගැනීම සඳහා. පාදක පසුබිම නොවතිවීම තුළ ඇති වෙච්ච. එකන තබන්ගේ අභිමතය කල කියැනෙ තමන්ගේ කැමැත්ත. ඒ කැමැත්ත යනු තෘෂ්ණාව, ආසාාව, අපික්ෂාව. ඒ අපේක්ෂාව අබිමත අයුරින් නිටු නොවන නිසා තමයියේ අර එකකදේ පසු පස්සල්ලු හුමඳන්නේ. අන්දෙක්වාගේ ඉලක්කයක් කරමුණක් නෑ. අවිනිශ්චිත බව අනතුරුදායක බව මුලාවීම සැකේ පදනම් කරගෙන තමයි සැරේටිය තියතියයි ්චරෑට ගමන් කරන්න. යමුත්වයම් කෙනෙකුට මේ පිටතින් බලං ඉන්න අපිට හොඳටහුරු පුරුදී පේන අපිට වඩා හොඳටයාට යන්න පුළුවන් කියලා අපි කියනවා. නොපේ නනදාසෙන් පින්වොතුනි එහෙම නිරුපදෘතවෙයි ලක්කයට යන්න බෑ. යාටතියෙන්නේ හුරුවක් විතරයි. කෙසියම් හුරු වූ විඤ්ඥානයක් එතන තියෙන්න. ඒ හුරුවට මිසක් අවබෝධයෙන් කරන ක්‍රියාවක් නෙබේ. හඳුනා ගැනීමකින් තොරව සිදුවෙන ක්‍රියාවලියා. නමුත් ප්‍රකෘති මානසිකත්තයෙන් සිටින කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ තෘෂ්ණාව නැමති ධර්මතාාවෙන්. සාවඩ වලින් අර පංචකාම සම්පත් තෙමු වට පස්සේ එකැනේ වයිස්පාර්ශ කලාට පස්සේ. ඒවා මත හැසිරෙනකොට හි තැනැත්තාගේ ප්‍රධානයිලක්කේ අරමුණ තමයි ඉදේ ලබා ගැනීම. මෙවා ලබාගන්නට උත්සාහ කිරීමෙන් සිෙදුවෙන කර්ම පෙළබලන්ට ඒවා ඉටතුර ගැනීම සඳහා ඔබ ලස්සන නිවසක් හදාගන්න ඔබ කැමති. නිවසක් නෙමේ ලස්සන නිවසක්.ඒ ලස්සන නිවස කියන නිවසට එහාගිය ඇස තීරණය කරපුකා. ඒ ලස්සන දකි හිතෙන් නෙේ ඇසේ. ඇසට පෙනුුණදය හිත ප්‍රතික්ෂේප කරන වත්තාාවල ඒ සොඳුරුබව තවන ඒ කාරය අපියකට ඒකතු කරන ගැප කරන. ඒ ඔබ අදහස් කරපු ඇස පිනවන සීතලඋෂනයෙන් වැලකේම තමයි අවශ්‍යතාවේ නමුත් ඇස කැමති සොඳුරුනිි වහන ඒ අයුර නිටුක ඉදිකර ගැනීම සඳහා. ඔබ සමහර්‍ය වාර්ෂ ගණනක් මහන්සුවෙනෝ කැපවෙනෝ. ඔබට ඒ මාලිගාභ තුළතියෙන සුවය ගෙන ඔබ උපකල්පනයන් කරනු. එබෙනුවෙන් නොඒ කර්මාන්ත කරනවා. නේසි ධර්මික පිළිවෙල නැත්තං අධාර්මික පිළිවෙල තුළ හෝ ඒක කඩිනම් කරගණ්ඩ පෙළඹෙනවා. ඒ තමයි මේ ප්‍රතජ්්‍යන මානසිකත්වේ හැටි මකද තමන්ගේ අවශ්‍යතාවේ පිළිබඳව තමයියේ මනසයන්. ඇබැ එතනී ඉන්න ගමන් එක හදන ගමන් ඒකට අවශ්‍ය මෙවලම් හුවයනෝ. ඒකට අවශ්‍ය කරන විවිධ උපාංග හොයනවා. එබගේම තමන්ට දැනනාකාරය පරිසරය සකස් කරනවා. මේ යනෙක් කින්ද්‍රියන් වලටත් උච්චිත්ත පරිතර සොයාගෙන යන. හෙතුරේ ඒවා වෙනුවෙන් වෙහෙසෙනකුට. ඒවා වෙනුවෙන් කරුණුකාරණාවල ජෙදෙනකුට කර්මාන්ත වෙන්ඩ පුළුවන් වෙවිධ දේවල් වෙන්ඩ පුළුව. දස අකුසල්වලට අයත් දේවල් වෙන්ඩ පුළුවන්. එවැනි දේවල් වල ක්‍රියාත්මක වෙනකොට අපේ ආසාවිවරවෙන්නේි නැහැ ආසාාව තවතව තව තවවර්ධනය වෙන. මේක සංසාරය පුරා රැගෙනයාමට අවශ්‍යතාවයන් බවට පත්වෙනවා. මොකදේවා පිළිප සම්පූර්ණ කරගැනීම සඳහා. ප්‍රධානවසයෙන් මේ ඉන්ද්‍රියන් සතුටින්තබාගැනීම සඳහා පිඩොතුඩි බොහෝදේවල් අවශ්‍ය වෙනෝ. ඒ අවශ්‍යතාාවයන් එට්ු කරගැනීම සඳහාපි රාගේ මුල් කරගෙන, දවේසයේ මුල් කරගෙන, මෝහේ මුල්කරගෙන. නොඒ කර්මරැස්් කරන්ඩ පොළවා. ඒවගේ දුර්රු විපාක ඔබාර සොඳුරු නවා තැනේ රැඳෙනවා. හැබැයි සොඳුරාත්මිදීමට ඔබ නිර්මාණය කරගත්ත පසුබිම තුළ රාගේ වැඩුණුදේවේසේවැඩුණුදය මෝහේ වැඩුණු දේය සිද්ධ කරගෙන්නති පෙලා තියෙනවා. ඒ තුළේ තැනැත්තාට ලොකවාග තියක් සිදුවෙන්. ඒ තැනත්තාට ලොකු විීපතා කානියක් සිද්ධ වෙනෝ පින්න තුළි. භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. මෙ සැප කියල හිතාගෙන මේ දුරුවල මනසෙන් විවිධදේවල් සස්ොයා යන පුච්චලයා. එක්කෙක් තැන රැඳේමෙන් ඒ වගේ සැප කියන මුලාවේ මිරංගුව ආස්වාධනය කර කර ඔහු අනේකවාාරයක් පීඩාබන්වල ටයි. එනිසාව ඒ කාන්ත වසයෙන්මඒ තමන්ගේ අවශ්‍යතා යිටු කරගැනීම සඳහා සංසාරයක් නිර්මාණය කරගන්නවා උපදින භූමි නිර්මාණය කරගන්නු උපදින තැන් සැලසුම් කරගන්නවා. අපි එනිසායි පින්කංකරන්නෙත් පවුකංකරන්නත් පවෙනුත් සංසාර නිර්මාණය වෙනවා පිනෙනුත් සංසාරය නිර්මාණය වෙනවා. යහපත් සසරක් ලැබෙනකොට පාපේන අයහපතට මිශ්‍රශසරත්තමයි අපිට ලැබෙන්න. මේ කවර දෙයක් වුණක් පෙන්නොත්තුනී තාවකාලිකයි. අනිත්‍ය ධර්මතාවයෙන් යුක්තයි. ඒ අනිත්තයට හසුුවන දෙයක් ලුහු බැඳගෙන ගිහින්න අපි. වර්ෂ ගණනාවක් ජීවිතයේ ගත කරලා. එපීඩාකාරී ජීවිතේ නවාතැනක් නිවීමක් හේෙනකොට. අපිටා පව් හැරෙන්න බැරි තරම් බොහෝ අත්වැරදි කටවැරදි ඌ හැරදි සිද්ධ වෙලා. අපේ කායයි වච්චනයයි මනසයි තුළ සිදුවුණු දන්ද සටන් වලින් අපි පරාජිතයන් බවට පත්වෙලා බොහෝදුක් පීඩාවන් සිදුකරන තත්වයට ආකර්ෂණය වෙනෝ. මේ කාරණා තමයි භාගිවතුන් වහන්සේ පෙන්නල දුන්නේ පෙන්ඩතුන බුදු බනතුළ බදාලේ. අපි හා අපේ ජීවිතයේ අපේ සිතුම් පැතුම් භාවිත කරන වැරදියාකාරයයි. මෙ වැරදියාකාරයට අපේ සිතුම් පැතුම් භාවිත වුණහම. ඒ තුළ නිර්මාණය වෙන කර්ම ශක්තිවලින් අපි දූෂ්‍යතත්ත්වයට පත් කරනෝ. අපි දෂතයන් බවට පිළිකුල් සහගතායි බවට පත්වේ නෝ. ඉතින් සංසාරය ඇයි අපි දුක් විදින්නේ කියලා. කියෙනෙකු ගෙන් ප්‍රශ්න කරන්්ඩ දෙයක් ඒ තුළ නෑ පින්නවතුන. සංසාරයේ දුක් විඳිනවනන් පීඩා විඳිනවනම් සැප දුරස්වෙලානම් ඒ තැනත්තායිදී සිදුවෙලා තියෙන්න මේ තෘෂ්ණාවෙන් භරිතව ඇසකණනාසාදී රූපයන් පසුපස මේ සිරුවේ ඉන්ද්‍රිය වැරදිලෙස භාවිතාකරපුදේහි ප්‍රතිඵලවශයනු එනි සාපී අපි නිතරම ඉතාමත් සැලිකිල්ලෙන් පේක්ෂා සහගතව මැදහත් භාාවයෙන් යුතුව ජීවිතයේ දෙස බලන්න කටයිටු කරමු. ඔබ සියලු දෙනාම පිින්නොත්තුඩි ගුදුරජාණන් වහන්සේ දෙසූ පරිදි. සරිතානි සිනේ හිතානේ සෝමනස්සාති භවන්ති ජන්තුනු මේ සත්තලෝකයේ පුද්ජලයන් මිනිසුන්. සත්‍යයි හොඳයි මිහිරී කියල අත්විදින ලාමක දේට ගිැවමු අපිඒ ගිජු බවෙන් මිඳමු නමුත් අත්විදින්නට වෙනෝ පරිභෝජනය කරන්නට සිද වෙනවා එ පරිභෝජනය කරන එක ඒකා අල්වාගැනීමත් අවේකා ආහාර බුධිනයක සාමාන්‍ය ආහාරයට ගිජුුවීම අසාමාන්‍ය දෙයක් අපි අපේ ජීවිතේ පස්සිදුරන් සමගවෙසන නිසා පසිදුරන්ට අවශ්‍ය කරන පහසකාන්ට සැප ව. ඒක අවෝබෝධයෙන් ගිජුව කෑදරකමින් මුලාවි වැටිලා රැවටීමකිින් ඩෙවේ යථාර්ථය පෝසනය හා නඩත්තුව පිණසයි. ඒයා කල්පොවලින් ජීවිතේ හැසුරේවෝත් මේ දුක්බර ජීවිතයෙන් අපිට මිදන්්ඩ පුළුවන්. සංසාරයේ අවිනිච්චිත භාවයන් තුළට පත්තේෙන්ඩ පුළුවන්. අරකි කිලි පැටියා දෙවුලවත්ගහිෙන් මනුලවත්කිහින්. යලියලිය ආකාට විවිධ තැන්වලටගේෙන් ජරාජීර්ණවෙච්ච ජරාගොඩක් ප්‍රීතියෙන් කෙලි දෙලෙන් ඇඟ තවරගෙන විනෝද වන ඌරු ආත්මයකට පත්වනම්. එ ජරාාව තමයේ සත්‍යයාට හාකර්ශණීය මේ පංචකාම සම්පත්්‍යත්තේ වගේ පිින්ඩුතුනිි. මුලාවූ කෙනා හරියට අර ඊරි පැටියා වගේ. ජරාගොඩ ඒ තැනැත් අයි සතාගේ ප්‍රියතම භූමිය බවට පත්වෙනවා. පෞකාර තැනැත්තාටත් දස අකුසල් තමයි ප්‍රියතම විෂේ බවට පත්තෙන. නමුත් පුුණ්්‍යවන්ත තැනැත්තා අර ජරාව පිළිකුල් කරලා බැහැරවෙනවා. එවගේම ජරාව තවරගැනීමකින් තොරව ඉන්ඩුස්සාහ කරනෝ. ජානවන්ත තැනැත්තා ඒ තුළ විමුක්ති මාර්ගයයි සොයායන්නෙ අපි. මේ සංසාර දුකට පත් නොවේ දුකට ඇද වැටෙන්නේෙ නැතුව වමුක්තිය ස්වොයායාමෝ. අසීවිිතාසාාවන්ගින් විදෙමෝ ජතාාර්ථයෙන් ලෝකයේ දකිමුෝ. අපේ නොදැක්කොතුන් නිමාවක් නැති ජාති ජරා්‍යාධි මරණවලින් පිරුණු සංසාරගාමි භවගාමී සත්වයන් බවටයි පත්තෙන්න. අපිේ සත්වලූකයේ පුද්ගල ලෝකයේ. නොමි දෙන කෙනෙක් බවට පත් නොවී මිදීමේ පෝර්ුවගාමී ප්‍රතිපදාව බෙසෙන අයහැටියට සලකලා කටයිටු කරමු. ඔබට ඒ සඳහා අවශ්‍ය කරන ශක්තියත් දෛර්යත් අවබෝධයක්ත් සැල්සේවා ධර්මාව බෝධිය තුළ සියලුදය දැක හඳුනගැන්නට ලැබේවා ප්‍රාර්ථනීය බෝධයකින් නිවන් සුව සම්පත්තිය. සැමටම ලැබීවා කියල ප්‍රාත්තන සාසා ආකාසට්ටහාච්චබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා පං්ඥන්තන් අනුමෝදිීත්වා චිරන් රක්කන්තුළෝක සාසනන් චිරන් රක්කන්තු දම්ම දේශනන් චිරන් රකන්තු මං පරන්තිී අද දවසේමය උතුම් ධර්මදානමේ පින්කම ධර්ම පූජාවන් සමග සි්ද කරන්නට යෙදන්නේ තුන්තොට දැදිගමවාසේ කරන HMM කුමාර්තුන්ග මහත්මාත් එම පවුලේධයාාවර සුපින්වන් ඔබ විෂෙන්. අපේ පින්වත් එMM කුමාර්තුංග මහත්මා ප්‍රමුඛ දායක පක්ෂය තුන්තට දැදිගම සිට මේ පින්කම සම්විධානය කරමින් ලෝකවාසය ඔබට ධර්මදානයක් වෙස සමීප කරන්නේ. මින් වසර නම එකට පූරුවෙන් නිදනප්‍රාප්තවන්නට යෙදුණු. කේපී බේබිමුණුනෝනා ආදරණීිය අම්මා සෙහිපත් කරලා බේබිනෝනා පින් බර මාතාාවට පින්දී. උපදින උපදින භවයන් සුකිත කරගෙන අජරාමර නිවන්ස්වෙන් සැන්සීමට පැතිීමයි. නබවස්ස එකට පූරුවෙන් නිදනප්‍රාප්තුූබේ ආදරණීිය මෑණියන් කේපී බේබිනෝනාා මාතාව. බුදුන් දැක නිවන්දකිත්වා. එවගේ මෙන් වසරකට පූරුවෙන් නිදනප්‍රාප්තවන්නට යෙදුණු HN දිංගිරි අපොහාමි පින් බරපියතුමාටත් එවගේම සමන්ගේ කුලවන්සේට සම්බන්ධව. පින් බලාපොරොත්තුනේ යම්කිසිඥය කෙනෙක් වෙත් තම් ඒ සැමට දෙ මේේ පින් ලැබේවා අපේ කුලගත ස්වීලු නෑෝ බුදුන් දැකනිවන් දකිත්වායි ප්‍රාර්ථනා කරංස්. එවගේම දායිකත්වලාබී පින්වත් ඔබටත් ඔබ දෙපාර්ශයේ සියලුම සෙසු ඥාති හිතවන්ත සෑම දෙනාටත් ගම්වාසයේ ලක්වාසේ ලෝකවාසි ශ්‍රාවක පින් වසියලු දෙනාටත්. එවගේම රංගි ශ්‍රී ලංකා මාධජාලයේ කාර්යමණ්ඩලේට හාදිශකාණන් වහන්සේටත්. මේ ධර්මාව බෝධ සක්තිය පුුණ මහිමේ තුළින් ශ්‍රතක්ෂාන්තියක් යහපතක්ම වේවා දෙලව සැපසාක්ෂාත්වේවා අජරාමර නිවන් සම්පත්තියෙන් සැනසේමාත්වේවා ලැබීවා කියල ප්‍රාර්ථන ෞරවනිය දේශකයාලන් වහන්සේ දසා ධහම් පරිස්කාර පූජා කරන මොහොත. එසඳහම යිතාමත් ගෞරවයෙන් අරාධනය කරනවා අද මේ උතුම් ධර්මදේශනාවේ සදහැබර දායකත්වේ දරමින් ධර්මස්්‍රවනය සඳහා මේ පින් බරදම් සබහමන්ඩ පේට පමිණි HMM කුමාරතුන්ග මහත්නා ප්‍රධාන පවුලේ සේලදනාට සදැවතුනි අපිත් ව උතුම් පින්කම සඳහා සාධනාත ලබාදමින් සම්මාධක්්‍ය මහෝ. ලොවතුරු අමාමෑණී සම්බුදු පියාණන් වහන්සේ විසින් අති රමණියයාකාරයෙන් දේශනා කොට වදාළ, එස්වාසූ දහසක් ධර්මයෙන් පිඳකුයි පැයක්පුරාවට ඔබට මට ශ්‍රවන මාත්‍රයෙන් අවබෝධ කොට ගත හැකියාකාරයෙන් අපට කරුණා බරිත අදවත කෙන් යුක්තව දේශනා කොට වදාලී. සදැහතුනි අදමී උතුම් සද්ධර්ම දේශනාව. ඔබට මට දේශනා කොට වදාරන්න ටයෙදනේ සියම් මහනිකායේ රංගිරි දඹුළු රජමහාවිහාර පාර්ශවයහි අනුනායක අතිපූජාචාර්වය ධානියගම ආනන්ද නායක ස්වාමීන්ද්‍රාණන් වහන්සේ. ගෞරවනිය ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගේ චිරජීවනය අභිවුෘදිය වේවා මේ උතුම් ධර්ම ස්‍යේදනය තවත් පුළල්ව කරගෙනයාමට ැසි වූ ශක්තිය දහිරනැතින් උන්වහන්සේට ැබේව උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින්. උතුම් නිවරනිස් සැනීමට මේිය කුසල් හේතුවේවායි. අපි සාධනාදයක් ලබාදමින් පා. එවගේ අදද නිවසේසිට මේ උතුමම් සද්ධරම දේශනාව ඔබට ශ්‍රවනය කිරීමට දැක බලා ගැනීමට අවකාශය උදාකරදමින්. ධර්ම දේශනවේතද හැබර දායකත්වේ ලබා ගැනමින් කටියතු කරන්න ටේදනු. H.M.M. කුමමාරතුංග මහත්ම ප්‍රධාන පවුලේ සේලු දෙනා ප්‍රාර්ථනා කරන. සියලු යහපත් පැතුමන් සපල කර ගැනීම උ දෙෙසාත් මෙපින්කම හේතුවාසනාවේවා අදත් සුපපුරුදු පරිදි සුපපුරුදු සෙනහස සමගෙන් රංගි ශ්‍රී ලංකාරූ පවාහිනයෙන් බුදු බනස්ශ්‍රවණය කළ ඔබත් පතන පැතුමන් සපලවේවායේ ප්‍රාර්ථනය කරමින් සන්ධ්‍යාවේ ධර්මදේශනාවනිමවට පත්කරමින් අපි ඔබගෙනනිවාහනෙන් සමුගෙනයන්නම් නැවත මෙවැනි උතුම් ධර්මදේශනාවක් සමඟ හමුවමු එතෙක් ඔබ සේලු දෙනාටම තෙරුවන් සරණයේ.